මමත් ශිෂ්‍යත්වයට ලැබුවා. මට හරිම සන්තෝෂයි. ශිෂ්‍යත්වයේ සම්බන්ධ මට වෙන විවේචනයක් තිබුණා. ශිෂ්‍යත්වයට වාටි වුණ සියලුම දොළ පුතාලා මේ ඉස්කෝලේ සමත් කරලා තියෙනවා. සීට සීල. ඉතින් කොහොමද මේ පාසල දුෂ්කර වෙන්නේ? අපි අහලා තියෙනවා දුෂ්කර කියා හැර යාලු ජීවිතේ කටු කපුරු සිප ගන්නේ හිත මලක් වුණු පිරිසක. මං හිතන්නේ මේ දෙමව්පියෝ මගේ දෙමව්පියෝගේ මොහොතයි. ඒ දෙමව්පියෝ මේ දරුවන්ව කටු අඳුරු අස්සේ මල් පොකුරු දක්වා තල්ලු කරන්නට විශාල මහන්සියක් අරගෙන තියෙනවා. ඒක තමයි මේ ප්‍රතිපලයක් තියෙන්නේ. මගේ ශිෂ්‍යත් අත්දැකීම හරිම පුදුමයි. මගේ ශිෂ්‍යත්තේ හෙට තියෙනවා කියලා අද කිව්වා අපේ ඉස්කෝලේ ලොකුසර. විදල්පතිතුමා මෙහෙමයි කිව්වේ. හෙට ශිෂ්‍යත්තු ඉබහයි. පැන්සල් දෙකුයි මකන කෑල්ලකුයි අරගෙන හොඳට පිරිසිදුව එන්න කියලා. ඉතින් අපි පිරිසිදු ගම ගැන එච්චර නොහිතන පොඩි වයසේ හිතුමින්දා එන්න කියලා කියන්න ඇත්තේ. අපි ඉතින් හොඳට පිරිසිදුවට අම්මට අපච්චිට කියලා හොඳට නාවගෙන පැන්සල් දෙකකින් මකට කැන්ඩෝ අරගෙන ගියා. සිස්ටර් දෙකක් ලිව්වා. පුතෝ වැඩි කියන්නේ අද වෙනකන් ඒ සිස්ටර් දෙක ලකුණු අපි දන්නේ නැහැ. අපේ අම්මයි අපච්චි දන්නේ නැහැ. ඉස්කෝලේ දන්නේ නැහැ. මොහොම තමයි අපි සිස්ටර් දෙක ලිව්වේ. මගේ ඉස්කෝලේ දැන් මෙච්චර කියවුණු ඉතාමත්ම මනරම් ආකාරයෙන් වචන හරියට නිකන් උල්පතකින් ගලාගෙන එන චීතල වතුරක් වගේ හසුරවන්න පුළුවන් අපේ ගුරු බවතුන් දෙන්න කිව්වා මේක දුෂ්කර පාසලක්. ඒ නම අනුවගත්තොත් මගේ පාසල දුෂ්කර පාසලක්. මගේ පාසලට වසන්තය එළඹෙන්නේ මහ මැතිවරණයකින් පස්සේ. මොකද හේතුව දඬුවම් මාරු වීම ලැබ විශාල ගුරුවරු පිරිසක් එනවා මගේ ඉස්කෝලේ. මොකද දුෂ්කර පාසලක්. දඬුවම් මාරු වීම. ඒ කියන්නේ පඩි ගැනීම සඳහා මගේ ඉස්කෝලේ කෙවලා. හැබැයි ඒ ගුරුවරු මේ ඉස්කෝලේ ගුරුවරු වගේම තමයි. උදේටත් උගන්වනවා, හවසටත් උගන්වනවා. ඉගැන්වීම දෙන්නේ නැහැ. ඒ දුෂ්කර පත්තෙන් ලබාගෙන මගේ පාසලට ආපු දඬුවම් පත්තියම් ලබාගෙන මගේ පාසලට ආපු ගුරුවරු තමයි අපිට මඟ පෙන්වන්නේ. මේ කියවලා ඇති ගුරු ගීතේ කියන පොත. චින්ගස් හයිට් මාතෝගේ ඉතාමත් රමණීය සාහිත්‍යයෙන් බර නවකතාව. සෝවියට් දේශයේ යෙවුණ එක. ඔහු සෝවියට් සාහිත්‍ය අනුමණ්ඩලයේ හිටපු සභාපතිවරයා. චින්ගස් හයිට් මාතෝගේ නවකතාවේ ඉන්නවා දුයිසෙන් කියන චරිතය. ඒ දුයිසෙන් ළමයි එකතු කරගෙන ඉස්කෝලයක් දාලා ඒ ඉස්කෝලේ ප්‍රධාන චරිතයක් අල්තිනා. අල්තිනාව මහාචාර්යවරියක් කිරීම දක්වා වූ ගමනේ මුල් පියවර නැත්නම් මුල් පඩිතල මහා ලොකු අවබෝධයක් නැති එහෙත් දරුවන් කෙරෙහි ඉතාමත්ම අපේක්ෂිත ආදරයක් තිබුණු දුයිසෙන් කියන ගුරුවරයා තමයි සිද්ධක. දෙමව්පියන්ගෙන් දරුවන් අවශ්‍ය එකම දේ ආදරය විතරයි. ඒ ආදරය ඇතුලේ ගොඩක් දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. රැකවරණ, නිදහස, මඟ පෙන්වීම, දැනුවත් කිරීම, විනයගත කිරීම, මේ හැම දෙයක්ම ඔය ආදරය කියන වචනය ඇතුලේ සැඟවෙලා තියෙනවා. පක්ෂේරුව තමයි මගේ මේ පාසල ගැන මේ දරුවන්ට ඒ දේවල් නිසි ලෙස ඔබෙන් ලැබෙනවා කියන එක. අපිට අපේ දරුවන්ව ගිලගන්න තියෙන මාර්ග හරියට අඳුනාගත්තු මේ අඳුනා ගන්න දේවල් පමණක් ගෙවල් ඇතුලේ තරා ආකාරයකට සීමා කිරීම හෝ විනයකට යටත් කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම ගත්තොත් එහෙම හරි අමාරු වැඩක් මම මේ යෝජනා කරන්නේ. පොඩ්ඩක් හොයලා බලන්න. සමහර විට ඔබ උදම් ගන්නවා ඇති මගේ ටෙලිෆෝන් එක
සෞත් වුණාට පස්සේ මට ඒක හදලා දෙන්නේ මගේ අවුරුදු 5 පුතා කියලා. හැම ගෙදරකම එහෙම තමයි. දුරකථනයේ අරුමු දෙකට ගියාට පස්සේ අපිට ඒක හදාගන්න තේරෙන්නේ නැහැ. දන්නේ කොටිය. අපි උදම් මන. හැබැයි දුරකථනයේ සමග දරුවා යන දුර සතුටුදායක දුරක් නෙමෙයි. ඒක ඉතාමත්ම නන්නත්තාක සහ මුළුමනින්ම තමන්ගේ ලෝක දැක්ම නිර්මාණ සීනිත්තේ සියල්ල විනාශ කරගෙනමින් යන ගමනක් තමයි යන්නේ. ගමනක් නැති ගමනක්. අඩිපාරවල් නැති ගමනක්. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ගෙදර ඉතාමත්ම සතුටින් ඔබලෝ තියාගෙන ඉන්න ඔබලෝගේ රූපවාහිනී කොයිතරම් දුරකට ඔබලාගේ මනස වගේම දරුවාගේ මනස විනාශ කරනවද විකෘති කරනවද කියන එක ගැන ඉතාමත්ම සැලකිලිමත් වී ඉතාමත්ම සැලකිලිමත් වී ඉස්සර දරුවෝ වගේ නෙවෙයි දැන් දරුවෝ විභාගවලට දක්ෂයි. නමුත් බහුස්ෘත බව, නිර්මාණශීලී බව, සෞන්දර්යාත්මක බව දරුවන්ගේ ගොඩක් අඩුයි. ඒකට හැදි මැෂින් වාගේ. පොත් කියවන්නේ නැහැ. පතන්දර අහන්නේ නැහැ. ඒ ගොඩක් ඒවා තියෙනවා. මම කියන්නේ ඔයගොල්ලෝ උන් කියලා කියන්නේ. එනිසා දරුවා පුළුවන් තරම් යොමු කරවන්න පොතපත කියන විනෝදාංශය. අද අපි ගීත සංස්කෘතියක් අහන්නේ නැහැ. ආයි හිතන්නේපා මේ වැඩි හිටියෝ ප්‍රේමකීර්ති ධර්මිස්ලා, මහගම සේකරලා, කේඩීකේ ධර්මාර්ථලා, කුමාරදාස සපුතන්තිලා, ඩෝල්ටන් අල්නිස්ලා වගේ ආයි අපේ රටේ ඉදිරියට එයි කියලා. ඒකට හේතුව තමයි ඒ කට්ටිය ගීතයක් රචනා කරොත් ඒ ගීතේ ගායනා කරන කෙනාට සල්ලි දෙන්න ඕනි, ප්‍රචාරණය කරන කෙනාට සල්ලි දෙන්න ඕනි. ඉතින් ප්‍රේමකීර්ති ධර්මිස්ලා ඉවත් වුණ හැටි දන්නවා. එයාට කොහෙන්ද සල්ලි? ඒ නිසා කවිතාවේ ඔබත් කොහොම ඔතන ඉන්න මමත් මෙහෙම වෙන්නේ ඉන්න කියන සින්දු ආයි අපිට ඇහෙන්නේ නැහැ. නැත්තම් ඔබේ තිතුල් පිටිගිලි පිපුණු හසරැල් මිදී මේව ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ පූජා කරන්නම් මලක් ඔයා වෙනුයි මට වඩා හොඳ කෙනෙක් වාට හම් වෙන්න නැත්තම් මම පාරෙන් ලොරියකට පයින්නෝ මේ වගේ ඒවා තමයි ඇහෙන්නේ. මොකද මේ මිනිස්සුන්ට සල්ලි තියෙනවා. ඒ නිසා මේ කැනල් හරහා එන ජරාව ගෙදරට ගන්න එපා. ගත්තොත් ඔබලාට මම කියන්නම් මේ මල්ලගේම දරුවෝ ටික තවරු 10කින් යක්ෂෝ විදියට නැත්නම් සේනා ධනබෝ විදියට තමන් පැත්තකම හැරෙනකොට කරන දෙයක්. උත්සව කටයුතු සංවිධානය යන විවිධ කාර්ය අභ්‍යාසයේ සංවිධානයේ සහ පාසල් අලංකරණය වෙනුවෙන් අපූර්වට කැප වූ